දැනුමෙන් බණ කියනකොට වෙන්නේ ඇහැට පේන ටිකෙන් බණ කියන. ඇහැට පේන ඒවා වෙනස් වෙනකොට ඒව අනුසාරයෙන් බණ කියන. ප්‍රඥාවෙන් බණ කියනකොට මොකක්ද අහුවෙන්නේ? භෞතිකයේ ඔක්කොම බොරුවක් වෙනවා. ওই පේන රූප ඉන්න පුද්ගලෝ හැම එකක්ම හැම දෙයක්ම. උන්වහන්සේලා දේශනා කරන්නේ එතකොට මේ කය පිළිබඳව නෙමෙයි කයත් සිතෙහිම නිර්මාණයක් නිසා බුදුන් කතා කරන්නේ ඔබගේ හිත ගැන. පැහැදිලි. මෙන්න මේ සිද්ධාන්තය නිසා තමයි ලෝකයේ බුදුරෙක් පහළ වෙන්නේ. ඒ කියන්නේ කිසිදා නොනවතින එක රිද්මයක් ලෝකයේ පවතිනවා. ඒ රිද්මයට මේ විශ්වයම වැඩ කරනවා, ක්‍රියා කරනවා. එකම වේගයකට අහු වෙලා ඉන්නේ මේ සියල්ලම සෞරග්‍රහ මණ්ඩලයේම. ඒ වේගයේ වේගය ගණන් කරන්න බැරි තරම් වේගවත්. ඒ තරම්ම වූ හිස් අභ්‍යවකාශයක් තුලයි ප්‍රමාණ කරන්න බැරි තැනක් නොතැනක් පෙන්වන්න බැරි මහා බුදුහාමුදුරුවෝ කියනවානේ මේක ප්‍රමාණ හොයන්න යන්න එපයි කියලා. ඒ තරම් වූ අවකාශයක් තුල වේගයෙන් යන ගමනක් තුල අපි ඉපදිලා ඉන්නේ. බස් එකක ඔබ යනකොට බස් එකේ සීට් එකේ සමහර අය යනවා මෙහෙම කිසි ගැටලුවක් නැහැ වාඩි වෙලා අත් දෙකත් එහෙම තියාගෙන. තව අය යනවා ඊළඟ මේ ඉන්න අය වංගුවක් ගන්නකොට මෙහෙම හැරෙනවා. අනිත් පැත්තට හැරෙනවා. නේද? එකම වාහනේ දෙගොල්ලන් දෙවිදිහකට යනවා. මොකද්ද මේකේ වෙනස? අර එකම රිද්මයකට කිසි ගැටලුවක් ප්‍රශ්නයක් නැතුව නිදහසේ එහෙම වැනෙන්නේ නැතුව යන්නේ කවුද? ජීවිතේ බොහෝ සෙයින් බස්වල ගිහිල්ලා පුරුදු අය. එයාලා ඒ රිද්මයට පුරුදු වෙලා ඉන්නේ. ඉඳ හිට බස් එක යන හොන්දරට මොකෝ වෙන්නේ? ඒ රිද්මය අහු වෙලා නැහැ. ඒ නිසා පොඩ්ඩක් එහෙම එහෙ වෙනකොට විසි වෙනවා. මේවා හොඳට සියුම්ම නිරීක්ෂණය කරලා බලන්න. ඒ වගේ මේ කියන කතන්දරය තුල තියෙන්නේ බුදු කෙනෙක් ලෝකයට පහළ වෙන්නේ මෙන්න මේ වෙනස අයින් කරලා ඔබ මේ රිද්මයෙන් ගලවලා පෘථිවි සම්ප්‍රදායෙන් ගලවලා විශ්වයට එකතු කරන්න. ආයෙත් මම මුලටම එන්න. දැන් අපි මොකද කරන්නේ? ඉස්සල්ලාම කරගන්න ඕනි ඔබ කවුද කියලා හොයාගන්න. මං කවුද? අපි කරන්න යන්නේ එළිය ලෝකේ ඉන්න අය හොයන එක. ඔබ හොයලා බලන්න ඔබ කවුද කියලා. මම ප්‍රශ්න කරොත් අම්මා කවුද? මං ලීලාවතී. එහෙමද? අම්මා කවුද කියලා හෙවොත් දෙන උත්තරේ මොකක්ද? කාටවත් පුළුවන් ඔබ කවුද කියන්න? හරි වැඩක් නේද? මෙතන ඉන්න කවුරුත් තමුන් දන්නේ නැහැ, අඳුරන්නේ නැහැ. නාම රූප ටික. නාම රූප ටිකක් කියලා කොහොමද දන්නේ? කවුද කිව්වේ? හිතේ කයි තියෙන්නේ? මං අහන්නේ කවුද ඔය බොරු කිව්වේ කියලා. තවම රැවටිලා ඉන්නේ. දහම හොඳට වැඩිපුර ඇහුණාම තමුන් කවුද කියලා මතක් නැති වෙනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. අම්මලා කියන සරලව මං කවුද කියලා කියන්නේ. ඔබ කවුද? රහතන් වහන්සේලා වගේ ඔක්කොම කාටවත් උත්තරයක් නැහැ. මං ඉතින් බණ කියන්න ඕනේ නැහැ. ප්‍රශ්නේ ඉවරයි. කෙනෙක් නැහැ. උත්තර නැහැ ඒ නිසා. කෙනෙක් සත්‍ය පුද්ගලයෙක් මේ ලෝකේ පණවන්න බෑයි කියනවා. හැබැයි ඔය හැමෝම නිහඬ වෙヒටියේ ඇතුලේ මම යව පරිස්සම් කරගෙන චාටර් නොවි ඉන්න. කට ඇරියේ නැත්තේ ඒකයි. ඒ කියන්නේ ඔබ තද බලවම ආත්ම දෘෂ්ටිය රකිමින් ඔය තමුන් කියන කෙනාව පරිස්සම් කරගෙන යන්න දඟලනවා. මම කියනවා ඔබව පරිස්සම් කරන තාක්කල් ඔබ ලොකු ගමනක් යනවා. ඕක නවතින්නේ. ඒ නිසා මොකද කරන්න ඕනේ? අහු වෙන තැන ඕකාවේ ඉන්න තැනකින් එළියට ඇදලා දාලා ගහලා තලලා පොඩි කරලා මරලම දාන්න. කවුද එහෙම කරන්න ඕනේ? මම. එතකොට බෝසතාණන් වහන්සේ අච්චර කාලය තිස්සේ හෙව්වේ කවුද? මම කියන සතා තමයි හොය නැති. ඒ නිසා නේද මම අහුවෙච්ච ගමන්ම උදාන වාක්‍යයක් කියවා නේද? අනේක ජාති සඳාරං සඳාවිසං අනිබ්බිදං ගහකාරකං ගවී සන්තෝ දුක්ඛා ජාති පුනප්ප. ඒකනේ කියන්නේ. කළා මොකෝ කියන්නේ? ගහකාරක දිට්ටෝසි කියනවා. මන්තෝ දැක්කා. ඒකලා මොකෝ කියන්නේ? පුන ගේහන් නැකහසි. ආයතෝට මේක ගෙවල් හදන්න දෙන්නේ නැහැ. හොඳ මේවායින් කියන්නේ. අපිව නිකන් ගාථා විස්තර කරනකොට බුදුන් කියන්නේ මෙහෙම සංවරශීලී වචන ඇත්තෙක් කියලා අමුතු ප්‍රතිරූප ගොඩක් දාගෙන හදාගත්ත බුදු කෙනෙක්ගෙන් බණ අහන එකන්නේ කරන්නේ. ස්වභාවික බුදුන්ගෙන් කවුරු බණ අහන්නේ? ඒ බුදුන් හරි දරුණුයි. අගසව් දෙනමත් පන්තල එළවපු බුදු කෙනෙක්. එතකොට
අන්න ඒ මමයව තමයි ඉන්න තැනකින් හොයා ගන්නවා. දැන් මම ඔබගෙන් අහනකොට ඔබ කවුද කියලා දැන් මොනවාගේ උත්තරයක් දෙන්නේ? දැන් මොකක්ද? කෙනෙක් නැහැ. මම කතා කරන්නේ කවුද? ඉන්නවා කියලා. එහෙම කෙනෙක් නැහැ. අපච්චි මොකද කිව්වේ? මම කියලා තෝරා ගන්න හිත. ලොකු මායාවකට අහුවෙලා ඉන්නවා. එතකොට ඉතින් මම අල්ලගන්නේ දු කොහොමද මේක මරන්නේ? දැන් ඔක්කොම කියනවා නේ මේක ඉන්නේ නැහැ කියලා. එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ. හිතෙන් අතෑරියේ නැත්තම් අල්ලගන්න කවුද අතාරින්නෝ? අතාරින්න ඕනේ එක කොහෙද ඉන්නේ කියලා අහන්නේ. දැන් ඔය බණ අහන්නේ කවුරු හරි නිවන් දක්කන්නනේ. එහෙමද? කවුරු නිවන් දක්කන්නේ? ආ දැන් කියන මම කියලා. දැන් එයා කොහෙද ඉන්නේ? ඔව් මං අහන්නේ අතාරින්න දඟලන කෙනා කොහෙද ඉන්නේ කියලා. හිත කොහෙද තියෙන්නේ? හිත කියන්නේ මොකද්ද? නිකන් ඉන්නකම හොයන්න ඕන ටිකම මම කටින් කියන්නේ. හිත කොහෙද තියෙන්නේ අපච්චි? හිත කියන්නේ මොකද්ද? ඔය දැන් ඕක ඉන්නවලුනේ. දැන් හිත කියන්නේ කාමරයක් නම් මං අහනවා කාමරේ කොහෙද තියෙන්නේ? ගෙදරක් නම් ඕක ගෙදර කොහෙද? ජපානයේද කොරියාවේද තියෙන්නේ? මම හොයාගෙන යනවා ඉතින්. ගිහිල්ලා වෙලා ගන්න ඕක තියෙන කාමරෙන් එළියට ඇද. දැන් ඔය හිත කියන්නේ කොහෙද තියෙන්නේ? කයි. හිත තියෙන්නේ කයේද? කයි තියෙන්නේ හිතේද කියලා පොඩ්ඩක් හොයලා බලන්න. හිත තියෙන්නේ කයේ නම් මලමිනියේ හිතක් තියෙන්න ඕනේ නේද? දැන් මයාපච්චි මේකත් තේරුම්ගෙන ඉඳිත් හොඳයි. ඒ තමයි විද්‍යාව කියන්නේම අවිද්‍යාව කියන කාරණා. තේරුණාද? හේතුව තමයි ඔය කියන විද්‍යාඥයන්ගේ හැම කතන්දරයකම අවසාන ඵලය මොකද්ද තියෙන්නේ? බුදුහාමුදුරුවෝ දුක්ඛ සත්‍යයෙන් ගොනු කරපු කාරණා ටික. එහෙනම් ඒක විද්‍යාවද අවිද්‍යාවද? අවිද්‍යා පත්‍ය සංඛාරයි. සංඛාර පත්‍ය විඥානං නේද? එනක විද්‍යාවක් වෙන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ මහා ප්‍රඥාව ඉස්සරහා විද්‍යාඥයෝ හරි චූටි වැලි ගැට වගේ. ඒ නිසා කොයි කාරණාවකදී වුණත් මාතින්නම් මතු වෙන්නේ නැහැ ওই කතාව. මේ විද්‍යාඥයන්ගේ නිර්ණායක පිළිබඳ. ඊට වඩා අපි බලන්නේ මේ කාරණාව ඔබ තුල. ඔබ ඔබ ඔබද මේ කතාවස්සේ ඔබ දකින්න. ඔබගේ හිත හොයන්න. හිත පිළිබඳව දක්වලා තියෙන අර්ථකථන වලට වඩා. මම කියන්නේ ඒකනේ අහන්නේ ඔබ කවුද කියලා. ඔබ කවුද? ඔබ. එතකොට ඔබට අග්ගාලා බලන්නනේ මම කවුද? මං කියන්නේ කවුද? මං කොහෙද ඉන්නේ? අහන අහන හැම ප්‍රශ්නකින්ම ඔබ පරීක්ෂා කරලා බලන්න. මේක විදර්ශනාව. මේක දිගේම ගමන් කරන්න. මේ වචන දිගේ යන්නේ. මීටේ මීටේ යන්නේ. අහන අහන හැම ප්‍රශ්නෙම ඔබ තුලින් පරීක්ෂා කරගන්න. යම්ම යම් හරියකට යනකොට ඔබට යමක් දැනේවි. අන්තිමේ ඔබට දැනේවි මම මන් නැහෙනේ කියලා තන. හැබැයි ඔව් හාමුදුරුවෝ කියන හින්දාම කියනවා. ඔය අත්දැකීමට ලක් වුණාට පස්සේ අප්පච්චි දාඩිය දාගෙන චූත් ගිහිල්ලා දඩක් ගාලා නැගිටිනවා. හේතුව ඇයි? හැමෝම නිවන් මාර්ගයේ ෆේල් වෙන්නේ උතන. වචනේට කියනවා මම කියලා කෙනෙක් නැහැයි කියලා. ඇත්තටම මම නැති වෙන වෙලාවට, මමත්වේ නැති වෙන වෙලාවට, මමයව විනාශ වෙන වෙලාවට මේ දෙකන්තෙන් දාඩිය දා. බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙන මිනිස්සයා විතරක්. මම මැරියන් කියන තැන ඉන්න මිනිස්සයා විතරක්. මම මෙතනම විනාශ වෙයන් කියන තැන ඉන්න මිනිස්සයා විතරක්. තමා සම්පූර්ණයෙන් අත්හල මිනිස්සයා විතරක්. ආන් එතනින් ටක් ගාලේ හැපතට පැනලා. ඒකටයි බුදුහාමුදුරුව කෙරෙහි අසීමාන්තික වූ ශ්‍රද්ධාවක් අවශ්‍ය වෙන්නේ. වෙන කිසිදු ක්‍රමවේදයකින් බෑ ඔය කඩේමෙන් එහා පැත්තේ පැන ගන්න. බුදුන්ගේ කරපිටින්ම තමයි පයින්න වෙන්නේ. බුදුන්ම තමයි එතනදී පාලම වෙන්නේ. තේරුණාද කියන්නේ? නිකම්ම කියනවනේ මේ බුදුන් වඳින්න, බුදු ගුණ සිහිපත් කරන්න, ශ්‍රද්ධාව ඇති කරගන්න මේ කාරණා. බුදුහාමුදුරුවන්ගේ අවසර නැතුව මේ බුද්ධ භූමියට ඇතුල් වෙන්න බෑ.
ඒ නිසයි කියන්නේ මේ තරම්ම බුදුන් වඩන්නේ කියන. දැන් එතකොට දැනට ඔබ කවුද? දැන් හිතන විදියට කොහෙද ඉන්නේ? ඉන්න තැනක් අල්ලලා කියන්නේ. මට ඔබගේ ඔබ අල්ලලා දුන්නොත් එහෙම ඔබ කරන්න දෙන වැඩෙන් බාගට වඩා මම කරලා මේ ඉතුරු ටික කරගනින් කියලා අතට දෙනවා. දෙන්න ඔබගේ ඔබ මට. මම ඒ තරම් දරුණු මිනිස්සෙක්. මිනි මරුවෙක්. අනිවාර්යෙන් අහුවෙනවා. නිකාම් බලාගෙන ඉන්න නැතුව හොයන්නේ. කොහෙද ඉන්නේ? ඉන්න පේ සීමාවක් හරි තියෙනවා නම් කියන්නේ බේ මේ හරි ඉන්නා වගේ ස්වාමීනි කියලා මම එතන ගියාට හරියටම පෙන්නන නම් ආ හරි ඉන්නේ ඒක තමයි කියලා. ඔබට වඩා තියුණු ඇස් දෙකක් මට තියෙනවා. සතර මහා භූතයන්ගේ මම සතර මහා භූතයන්ට අයිති කියලාද කියන්නේ? නාම රූප පරම්පරාව තමයි මම කියන්නේ. පටම නිබ්බාන සූත්‍රයට අනුව ඔය කියන භූතයොත් නැහෙනි. ඒකනේ බුදුහාමුදුරු මේ ලෝකේ ශූන්‍යාකාරයෙන් දකින්න කියලා. මොගරාජ සූත්‍රයේදී ශුන්‍යතෝ ලෝකං අවික්ඛස්සු කියනවානේ. ඔබට ඔබව හම්බුන්නේ නැහැ නේද? ඇයි කියලා අහන්න දැන් මම. ඇයි එහෙම? ඇයි හම්බුන්නේ නැත්තේ? හොයන්නේ නැති කමට නෙමෙයි හොයපු නිසා. මොහතකට හරි ඔබ අස්තර බහැලා බැලුවා මං කොතනද කියලා. හොයනකොටම මොකද කරන්නේ? ප්‍රතිවිරුද්ධක තියෙන මොකද හැංගෙන හොයන්නේ ඇයි හැංගෙන නිසා හැංගෙන්නේ ඇයි හොයන නිසා කවදාවත් මේ හොරා අල්ලගන්න පුළුවන් අල්ලගන්න පුළුවන් හැබැයි අන්තිම ඇල්ලිල්ල එතකම් මොකද කරන්න වෙන්නේ හොයන්න නැතුව ඉන්නද ඒවට බුදුහාමුදුරුවෝ දීපු තාක්ෂණික ක්‍රමෝපායම් පාවිච්චි කරන්න මොකද ගොඩක් කියලා තියෙනවා මම මේ ඔබට අද කාලේට ගැලපෙන එකක් ඌත් එක්ක සංවාදයේ කියදෙන පොඩි කතා බහක් පටන් ගන්න. මමත් එක්ක ඔබ කතා කරනවා නොදැනුවත්ව සහ අසිහියෙන්. මම කියන්නේ දැන් සිහියෙන් කතා කරන්න කියලා. උපන්දා ඉඳන් ඔබ කතා කරන්නේ නැද්ද? මේ කටින් කතා කරනවට වඩා කතා කර කර නෙමෙයි දින්නේ. මෙතන වාඩි වුණාන් පස්සේ මං විතරද කතා කරේ කියලා මං අහන්නේ. මට වඩා කෝටියක් කතන්දර ඔයාලගේ අස්සෙන් දිඩිබිඩි ගාලා කියවෙනවා. නැද්ද? මම නම් මේ කටින් එළියට එන ටික විතරයි කතා කරන්නේ. හැබැයි ඔබ සීමාන්තික වේගකින් වැඩේ කරගෙන යනවා. දැන් මොකද කරන්න? එයා කවුද කියලා හඳුනා ගන්න. කතා කරන හැම වෙලාවකම ආයතන වලට අරමුණක් එන හැම වෙලාවකම ඔන්න එයා ආවා කියලා දකින්න. ඇහැට අරමුණක් එනවායි කියලා කියන්නේ මොකද්ද? ඇහැ තුල මම ඉන්න. සමහර අය මම දැකලා තියෙන බුල් නැවි. මිනිසෙක් ඉන්න. මිනිසයා කඩකාරෙක්. කඩේත් ඇරලා බංකුවට වෙලා මෙහෙම ඉන්න. එතන යන කවුරුවත් ඒ කඩේට එන්නේ නැහැ අනවසරයි. හැබැයි මිනිහා හමුදුරම නිදි. ඇස් දෙක ඇරිලා. තේරෙනවද? දකින හැමෝම හිතන්නේ මිනිහා නිකන් කල්පනාවක වගේ ඉන්නවා. දැන් එතකොට ඔය කියන විදිහට ඇස් පේන්නේ නැති මිනිස්සු, ඇස් වහගෙන ඉන්න මිනිස්සුන්ට ඇහැ අරගෙන හිටියට මම ඉන්නවද? එන අර මිනිස්යාගේ මම කැදෙන්න බෑ. මිනිස්යා ඇහැ අරගෙන නින්න. හරි මම මෙහෙම කියන්නම්. අම්මල මන්දියා බලාගෙන ඉන්නවා. එතකොට බණ ඇහෙන්නේ ඇස් දෙකටද? කන් දෙකට ඇහෙනවා නම් ඇස් දෙකට පේන්නේ කොහොමද? ඒක නම් වෙන්නේ සීයේ ගින්න නිසා වේගේ. මොකද්ද වේගේ කියන්නේ? ඇහෙන් කනට පයින්නවා, කනෙන් ඇහැට පයින්නවා. ඇහෙන් කනට පයින්නවා, කනෙන් ඇහැට පයින්නවා. රූපවාහිනිය බලනකොට ඔබ හිතන්නේ මේ දෙකම එකවර පේනවා වගේ නේද? රූපයත් පේනවා, සද්දෙත් ඇහෙනවා එකම වර වගේ නේද? රූපේ පේනකොට සද්දේ නැහැ, සද්දේ ඇහෙනකොට රූපේ නැහැ. අපි මොකද කරන්නේ? විඤ්ඤාණය කියන මායාකාරය මේක ඔක්කොම එකට මහලා දෙනවට අට්ටක් ගන්නවා. ඒකල ඔබ කියනවා රූපෙත් දැක්කා, සද්දෙත් ඇහුණා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මේ ලෝකේ රූප දැකපු එකකුත් නැහැ, සද්ද ඇහිච්ච එකකුත් නැහැ කියලා. එතකොට මොකද කියන්නේ? මායාවක්. මායාවක් නිසා බුදුහාමුදුරුවෝ කියනවා මේ කියන විඥාන ශක්තිය හැකියාව ඔබ තුල ඔබ මවන හැකියාව මායාවක් කියලා. මායූපමංච විඥාන. දැන් අර මිනිස්සයා ඇහැ අරගෙන හිටියයි කියලා චක්කු විඥානයක් හටගන්නවද? ඇහැ පිළිබඳව දැනීමක් ඇදෙනවද? ඇහැ ඇරිලා තියෙනවා. මිනිස්සයා නෙදි. විඥානය. කන 24 බැම ඇරිලා නේ තියෙන්නේ. ඒනට ගොඩක් දුරට අපිට ඇහෙන්නේ නැහැ. දැන් මේ ඉන්න ටිකේ සිහිය පිහිටෙවුවොත් විතරයි නේද? අර කුරුක් කුරුක් ගල කෑගෙන කුරුල්ලගේ සද්දයයි. මෙච්චර වෙලා ඇහුණද? කන වැහිලාද තිබුණේ? නැහනේ.
එතකොට ඔය හැම තැනකම ඔබට ඇහුණා නම් ඒ ඔබයි. ඔබට පෙනුණා නම් ඒ ඔබයි. ඔබට දැනුණා නම් ඒ ඔබයි. ඔබට හැඟුණා නම් සිතුණා නම් ඒ ඔබයි. පැහැදිලිද?